විස්ස මහමැතිවරණයේ ඡන්ද සලකුණු කිරීම මේ වෙනකොට ආරම්භ වෙලා තියෙනවා. ඒදී අපට දැක ගන්න ලැබුණා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක්. ඒ සම්බන්ධයෙන් අපි වැඩිදුර තොරතුරු විමසා බැලීමට අපි සම්බන්ධ කරගත්ත මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාව අපි සම්බන්ධ කරගත්ත අයබෝවන් ඔබතුමාට විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. එතකොට මොන වගේ ආරක්ෂිත වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක වෙන්නේ? කොපමණ නිලධාරීන් ප්‍රමාණයක් යොදවලා තියෙනවද? සෞඛ්‍ය ආරක්ෂාව ප්‍රමුඛව කරගත් ආරක්ෂාවක් මේ වන විට සෑම ඡන්ද පොලක්ම, ඒ කියන්නේ 12,895ක් වන ඡන්ද පොලවල් වල නිලධාරීන් ස්ථානගත කරලා තියෙනවා. ඒත් එක්කම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 66ක් තියෙනවා, ඒවා ස්ථානගත කරලා තියෙනවා. ජංගම සංචාර 3,066ක් දිවයින පුරා පැය 24ම ක්‍රියාත්මක වෙනවා. ඔවුන් විශේෂ කාර්ය බලකත් එක විශේෂ ජංගම සංචාර. ඒත් එක්කම බුද්ධි නිලධාරීන් දිවයින වටා යොදවලා තියෙනවා, ඔවුන්ගෙන් තොරතුරු ලබා ගන්නවා. මේ වන විට සමස්තයක් විදියට සක්‍රියව පොලිසියේ 70,000කට ආසන්න ප්‍රමාණයක් සක්‍රියව මේ රාජකාරිය සඳහා නිලැඳුමෙන් අවිසහිතව රාජකාරිය යොදවලා තියෙනවා. මේ ගත වුණු කාලය තුල මැතිවර නීති උල්ලංඝනය කිරීම පිළිබඳව වාර්තා වෙලා තියෙනවද? ගත වූ පැය කීපය තුළ මැතිවරණ උල්ලංඝන කිරීම විශේෂ උල්ලංඝන කිරීම වාර්තා වෙන්නේ නැහැ. නමුත් නිතරදී ප්‍රචාර කටයුතු සුළු සිද්ධීන් කිපයක් අනාවරණය වෙනවා. ඒ සම්බන්ධයෙන් දැනටමත් අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තිනවා. විශේෂයෙන්ම මහජනයාට දැනුවත් කරනවා, තමන් කිසිදු අපේක්ෂකයෙකුගේ අනුග්‍රාහකයෙක් වෙන්න එපා. ඒ කියන්නේ මේ වෙලාවේ ඡන්ද පොලකට ඔවුන් ලබා දෙන ඔවුන්ගේ ලකුණ, අංකයේ සහිත මුඛාවරණ, ඒ වගේම පෑන් පැන්සල් අරගෙන එන්න එපා. කිසියම් අපේක්ෂකයෙක් හෝ ඡන්දදායකයෙක් මැතිවරණ නීති උල්ලංඝනය කරොත් මොන වගේ නීති ක්‍රියාමාර්ගයක්ද ගන්නේ? මේ වන විට අපේක්ෂකයෝ 7 දෙනෙක් අපි මේ පූර්ව මැතිවරණාවදී අත්අඩංගුවට ගත්තා. මැතිවරණ ක්‍රියා සම්බන්ධයෙන් කොයි තරාතිරමද යන්න ශ්‍රී ලංකා පොලිසියට මේ වෙලාවේ මැතිවරණය ක්‍රියාත්මක වෙලාවේ, එහෙම නැත්නම් ජනතා පරමාධිපත්‍ය උරගා බලන වෙලාවේ අදාළ වෙන්නේ නැහැ. ඒ තත්ත්වයේ කිසිදු අපේක්ෂකයෙක් දැඩි උල්ලංඝනය කිරීම මේ වන විට වාර්තා වෙන්නේ නැහැ. ඉතාමත්ම සාමකාමී තත්ත්වයෙන් දිවයින පුරාම යනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.